At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ඊට කලින් කැබිනට් එකේ පළාත් පාලන සඳහා වූ කැබිනට් පත්‍රිකාව සම්මත කළාද. දැන් පාර්ලිමේන්තුවට නුදුරේම ගෙනල්ලා තාමත් ඉක්මනින් පළාත් පාලන මැතිවරණය තියෙනවා. ඒ නිසා දැන් අපිත් හිතනවා පළාත් පාලන මැතිවරණයකට හොඳම කාලේ. ඒ වගේම පක්ෂයේ විනය විරෝධීව කටයුතු කරන අයට මධ්‍යම කාර්ක සභාව තීන්දු කළා තියෙනවා. විනයානුකූලව කටයුතු කරන්න සියලු දෙනා අයින් කළා දාන නෙමෙයි ඕන අපිට එකතු කරගන්න අපි පරිම උත්සාහයක් දරුවා. ඒ සියලුම දෙනාට අපි ආරාධනා කරන්නේ 2020 ආණ්ඩුවක් අපේ පිටව ගන්න නම් අපිත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරියට යන්නේ කියන එක තමයි අපි ආරාධනා කරන. ඒ වගේම කැබිනට් සංශෝධනය වෙන දවස් දෙකක් ඉස්සෙල්ලත් ගම්පහ මන්ත්‍රීවරයෙක් කියනවා මේක සිද්ධ වෙන්නෙම නැහැ. මෙයා බොරුකාරයෙක් කියලා කිව්වා ජනාධිපතිතුමා. නමුත් ජනාධිපතිතුමා නව ජවයකින් රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය නිසා තමයි ඒ සංශෝධනය කරේ. ඒක ආවට ගියාට කරපු සංශෝධනයක් නෙමෙයි. ජනාධිපතිතුමා උදේ 4 නැගිටලා 6 වෙනකන් වත්පත් කියවනවා, පොත් කියවනවා, ජනතාවගේ මතය, විද්වතුන්ගේ මතය, එතුමා බලයටපත් කරන්න උදව් කර සංවිධාන මත සියල්ලම අරගෙන තමයි ඒ කැබිනට් සංශෝධනය කරේ. තව අදියර දෙකක් තියෙනවා. ජනාධිපතිතුමා පැහැදිලි කරා විෂයපතවල යම් යම් වෙනස්කම් කරනවා. ඒ වගේම නිලධාරි මාරුවකුත් එනවා ඉදිරියේදී. යම් යම් ආයතනවල ප්‍රධාන නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරු මොකද මේ රජයේ ශක්තිමත්ව දුවන්. මේ කැබිනට් සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළා තියෙනවා ජනාධිපතිතුමා. සබර්ගම සංවර්ධන අමාත්‍යවරයෙක් හැටියට ජෝන්ස් සෙනරත් ඇමතුම අපච් කළා තියෙනවා. කඳුරට සංවර්ධන අමාත්‍යවරයෙක් හැටියට එස්.පී. සනායක ඇමතුම අපච් කළා තියෙනවා. මහින්ද අමරවීර ඇමතුමා රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට මහවැලි කොටස බාර දීලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට චෝදනාවක් කරන්න බෑ. මේ පක්ෂය පාවලා දෙනවා. මේ පක්ෂය දුර්වල කරනවා කියලා. දැන් මේ සති දෙක ඇතුළත ඇයි මෙච්චර මේ ජාතිවාදී අවසන් හදන්න? විරෝධතා ගේන්න හදන්න. මේ ඔක්කොම මේ ලබපු ජයග්‍රහණ පිටිපස්සට යවන මේක කුමන්ත්‍රණයක්. මාස 3ක් ඇතුළත අපි මැතිවරණයකට යන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔබ හරි. ඉතින් දැන් තියෙන්නේ ඔන්න ජාතිවාදීන්ට අනිත් අයට විරුද්ධව පැමිණිලි කරන එක. ඒතකොට පොලිසිය ක්‍රියාත්මකයි. ඔයාම දන්නවා මේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔය පාලම් පිපුරුවේ ඒගොල්ලෝ තමයි. නෑ එහෙම මම ඒ වචනේ පාවිච්චි කරන්න යන්නේ නෑ. එතුමාට ආසියාවේ හොඳම විදේශ මාත්‍යවරයාට හිමි සම්මානය ලැබුණොත් හොඳ නැද්ද?